අයිබෝන් ආදරණීය දුවේ පුතේ ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්තමාන කාලය. ඉතින් වර්තමාන කාලය ගැන කතා කරනෝ නම් අපි කියනවා ප්‍රසන්ට් ටෙන්ස් කියලා. ඉතින් වර්තමාන කාලය ගත්තම අපිට ප්‍රධාන කොටස් හතරකට බෙදා ගන්න පුළුවන්. පළවෙනි එක විදිහට අපිට ගන්න පුළුවන් සිම්පල් present tense plus devani ekak present continuous tense thungeni vakratawa present perfect tense anka 4 present perfect continuous tense right අපිට විභාගයේදී කර්තෘකාරක කර්තෘකාරක වාක්‍ය රටා 12ක් ඉගෙන ගන්න ලැබෙනවා. ඉතින් ඒ කර්තෘකාරක වාක්‍ය රටා 12 අපිට ප්‍රධාන කොටස් 3කට බෙදා ගන්න පුළුවන්. present tense past tense future tense. ඉතින් present tense තමයි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව past tense සහ future tense තියෙනවා. මේ දෙකට මම වීඩියෝ දෙකක් වෙනම කරන්නම්. ඉතින් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ present tense ගැන. ඒ කියන්නේ වර්තමාන කාලය. ඉතින් වර්තමාන කාලයේ එක ක්‍රියාපදයකින් යමක් විස්තර කරනවා නම්, ඒ කියන්නේ infinitive එකකින් යමක් විස්තර කරනවා නම්, නැත්නම් ක්‍රියාපදයකින් යමක් විස්තර කරනවා නම් අපි ඒක सिंपल प्रेजेंट टेंस याते सरल वर्तमान काले याते අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම යම් කිසි ක්‍රියාවක් සම්බන්ධයෙන් කතා කරන මොහොත වන විට යමක් සිදු කරමින් ඉන්නවා නම් අපිට ප්‍රසන්ට් කන්ටිනියස් නැත්නම් හැඩ ගැසීමින් පවතින වර්තමාන කාලය යටතේ සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රසන්ට් පර්ෆෙක්ට් ටෙන්ස් කියන්නේ අවසන් වර්තමාන කාලය. යම් කිසි භාව ක්‍රියාවක අවසානයේ අපිට ප්‍රසන්ට් පර්ෆෙක්ට් ටෙන්ස් වලින් සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම අතීතයේ ආරම්භ කළ යමක් දිගින් දිගටම සිදුවෙමින් කතා කරන වර්තමාන මොහොත වන විටද සිදුවෙමින් ඉදිරියට යනවා නම් එවැනි සිදුවීමක් අපිට ප්‍රසන්ට් පර්ෆෙක්ට් කන්ටිනියස් ටෙන්ස් වලින් සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ස්ටෙප් බයි ස්ටෙප් සාකච්ඡා කරමු. එතකොට අපිට මේ ප්‍රසන්ට් ටෙන්ස් ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ගොඩක් අය දින ගැටලුව තමයි මේ වාක්‍ය රටා ටික දන්නව. මේ සූත්‍රයක් දන්නවා. ඉතින් කඩපාඩම් කළා දිනේ. ඉතින් කඩපාඩම් කිරීම නෙවෙයි මේක අවබෝධින් ඉගෙන ගන්න. ඊට පස්සේ අපිට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. What are the ideas we have we can also express with others without any doubt. හරි. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරමු simple present tense ගැන. Simple present tense කියන්නේ සරල වර්තමාන කාලය. මේ වාක්‍ය රටාව නිර්මාණය වෙන්නේ මෙමයයි. Subject verb object rest මම කැටියෙන් දාලා තියෙන object කියන එක ඒ කියන්නේ කර්මය සහ ඉතිරි කොටස. එතකොට කර්තෘ ක්‍රියාපදය කර්මය සහ ඉතිරි කොටස. හරි. ඉතින් මේ සරල වර්තමාන කාලය ගැන කතා කරනවා නම් ඉතින් සරල වර්තමාන කාලය තමයි අපිට 90%ක් විතර පේපර් එකට අවශ්‍ය වෙන්නේ. ඉතින් සරල වර්තමාන කාලය හොඳට ඉගෙන ගන්න ඕනේ. නැත්නම් අපිට क्रिएटिव राइटिंग करने कोटा में एक प्रॉब्लम में का ऐन्न पुलवा इतने सरल वर्तमान काले के ना खता करने वाला हूँ. सरल वर्तमान काले या अपने उदाहरण ने पुलवा अवस्था मनोदी के लिए बेलुवत हैबिटुअल एक्शंस एक यानि दायिनिक क्रियाकार का हैबिटुअल एक्शंस एक यानि यम मनुष्य उते नकिट වැලේ ඉඳන් නිින්දට යනකම් විවිධ ක්‍රියාවල විවිධ ඇක්ෂන්ස් වල නිරත වෙනවා. ඉතින් එවැනි සිදුවීම් අපිට සරල වර්තමාන කාලයෙන් කියන්න පුළුවන්. උදාහරණයක් විදියට මම උදෙන් නැගිටිනවා. I get up early in the morning. I get up early in the morning. බලන්න මෙතන verb එක තියෙන්නේ subject verb කියන විදිහට තමයි මේක යන්නේ.
ඉතින් ඒ වගේම මම මගේ දත් මදිනවා I brush my teeth. ඉතින් මෙන්න මේ විදිහට verb එක මැදට දාලා අපිට ලේසියෙන්ම සරල වර්තමාන කාල වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම උදෙන් නැගිටිනවා I get up early in the morning. මම මගේ මූණ සෝදනවා I wash my face. මම පාසල් යනවා I go to school. මම ආපසු ගෙදර එනවා I return home. මම මගේ ගෙදර වැඩ කරනවා I do my homeworks. මම මගේ යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා I play cricket with my friends. ඒ ආදී වශයෙන් සරල වර්තමාන කාලයෙන් එදිනෙදා සිදුවන දෛනික සිදුවීම් විස්තර කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම ඔයාලට කියන්න කැමතියි ඔයාලට වැදගත් පොයින්ට්ස් විතරක් වීඩියෝ එක ස්ටොප් කරලා ලියා ගන්න. ඉතින් මම වීඩියෝ එක නවත්තලා ලියන්න ඔයාලට දෙන්නේ නැහැ. මොකද හේතුව වීඩියෝ එකක් කියන්නේ හරි අමාරු වැඩක්. මේක එඩිට් කරලා දාන්න ඕනේ. ඉතින් ඒකට ක්ලාස් එකේ කරන විදිහට කරන්න හම්බෙන්නේ නැහැ. හැමදේම සීමා සහිතව තමයි අපිට කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් අපි බලමු ඊට පස්සේ අංක 2 ඒ සරල වර්තමාන කාලය natural truth ස්වභාවික සත්‍යයන් මම දන්නවා ඉර පායන්නේ නැගෙනහිරින් the sun rises in the east මෙන්න මෙවැනි වාක්‍ය ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඉර නැගෙනහිරින් පායනවා sun rises in the east එතකොට අන්ධකාරය පොළොවට වැටෙනවා darkness falls onto the earth එතකොට අපිට සරල වර්තමාන කාලයේ යෙදෙන තවත් අවස්ථාවක් විදිහට ගංගා ගලා බසිනවා river falls down ඒ ආදි වශයෙන් ස්වභාවික සත්‍යයන් ඒ කියන්නේ අවට වටපිටාවේ සිදුවන දේවල් අපිට සරල වර්තමාන කාලෙන් විස්තර කරගන්න පුළුවන් මම කැමති ඊළඟට ඔයාලගේ අංක 3 කොටස simple present tense සම්බන්ධ ක්ෂණික සිදුවීම් එතකොට ක්ෂණික සිදුවීම් වලට අපි කියනවා quick incident කියලා quick incidents quick incident කියන්නේ ක්ෂණික සිදුවීම් උදාහරණයක් විදිහට අපිට ක්‍රිකට් ක්‍රීඩාවේ බෝලයක් වේගෙන් හතර සීමාවට යන එක සඳහන් කරන්න පුළුවන් මෙන්න මේ වගේ The ball goes to boundary line. The ball goes to boundary line. Bowler hatre seemawata yanawa. Itin sanika siduwimak evani siduwim apita simple present tense naththan sarala vartamana kala yadate idiripat karanna puluwam. E wageema අනාගත සිදුවීම් ඒ කියන්නේ future incident අනාගත සිදුවීම් අපිට සරල වර්තමාන කාලයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් තාත්තා හෙට එනවා my father comes tomorrow my father comes tomorrow ආදි වශයෙන් සරල වර්තමාන කාලයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ideas මොනවද කියලා අපි පැහැදිලිව දැනගන්න ඕන. එතකොට අපිට පුළුවන් creative writing එක ඉතාමත්ම නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න. මොකද කියනනම් ඔයාලා දන්නව දැනටමත් මේ creative writing වලට ලකුණු 35ක් හම් වෙනවා. ඉතින් විශාල ලකුණු ප්‍රමාණයක් හම් වෙනවා. ඉතින් අනිවාර්යෙන් creative writing හදා ගන්න ඕන. ඉතින් creative writing හදා ගන්නකොට simple present tense කියන්නේ ඉතාම වැදගත් සංදිස්ථානයක් ඔයාලට ඒ පාස් එකක් ගන්න. හරි ඊට පස්සේ අපි කතා කරමු present continuous tense ගැන. ඉතින් present continuous tense කියන එකේ තේරුම තමයි හැඩගැස්මින් පවතින වර්තමාන කාලය. හැඩගැස්මින් පවතින වර්තමාන කාලය. ඉතින් ඉස්සෙල්ලාම මේකේ සූත්‍රය බැලුවොත් මෙහෙමයි වෙන්නේ. subject එකක් එනවා ඊට පස්සේ උපකාරක ක්‍රියාපද ත්‍රිත්වයක් එනවා am is are. ඊට පස්සේ අපිට ක්‍රියාපදයේ ing එක සම්බන්ධ කරගන්න පුළුවන්. අපි ඒකට කියනවා present participle කියලා. ඊට පස්සේ object ඊට පස්සේ rest මේ විදිහට අපිට සූත්‍රය නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නව මේ M කියන්නේ වෙමි.
इसकेचन आख्यन बहुवचन उपकार क्रियापद अपटे उदाहरण बुलवां वी यू दे कीला पद एडोड अपी ओब सह ओहु क्याने बहुवचनाई एवागे में एम्मेक गान्न पुलवां आई कीला पद विदराई इतिं अपिट मेन में उपकारक क्रियापद कृत्य भावित कल्ला क्रियापद आईएनजी कल्ला लेसियम वाक्य निर्माण कर गान्न पुलवां इतिं अपी बलमु वर्तमान हेडगसीन वर्तमान वाक्य निर्माण करहमद किल मम पोताक्योमीन्नवाम रीडिंग अ बुक ई एम रीडिंग अ बुक अभी क्रिकेट से मिंगिन्नवा वी आर प्लेइंग क्रिकेट वी आर प्लेइंग क्रिकेट ओह केक का खाने में नहीं ना ही इज मेकिंग अ केक ही इज मेकिंग अ केक ओम पांतिया पिरिस्तु कर में नहीं ना दे आर क्लीनिंग द क्लासरूम They are cleaning the classroom. इतने में वाक्य रटा तो बैलू हम am reading, are playing, is making, are cleaning. याद ही वैसे बैलू हम कर्मिंग इन्ना वाक्य ना दास तमाई मैं के काम में बिन तं am reading क्या ने मामा कियो मिंग इन्ना वा are playing सेल्लांग कर्मिंग इन्ना वा is making हादे मिंग इन्ना वा आ क्लीनिंग पिरिस्तु कर मिंगिन्नवा 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 किन अदास तमाई प्रेजेंट कंटीन्यूअस टेंस वल गम्य करन्ने इतिन आई एम रीडिंग अ बुक मम पोता कियो मिंगिन्नवा वी आर प्लेइंग क्रिकेट अपे क्रिकेट सेल्लां करमिन इन्नवा ही इज मेकिंग अ केक ओहु केक एकक हद मिंगिन्नवा दे आर क्लीनिंग द क्लासरूम ओन पांतिये पिरिस्तु करमिन इन्नवा कथा करण वर्तमान मुहूर्त वन विट කතාකරන වර්තමාන මොහොත වන විට සිදුවීම් පවතින සිදුවීම් විස්තර කිරීම සඳහා අපිට ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් යොදා ගන්න පුළුවන්. ඉතින් අපි මේනකොට සාකච්ඡා කරා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස්, ඒ වගේම ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස්. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන්නේ සරල වර්තමාන කාලය. ඒ කියන්නේ එක ක්‍රියාපදයකින් අපිට විස්තර කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් කියන්නේ හැඩ ගැසීමින් පවතින වර්තමාන කාලය. ऑब्जेक्ट क्रियापद वल मूलिक अवस्था अभी सालकोनो इन्फिनिटिव कियला इलंग अवस्थाव पास्ट वर्ब एवागेम इलंग अवस्थाव पास्ट पार्टिसिपल इलंग में दीनी पास्ट पार्टिसिपल इलंग अभी उदाहरण अभी दिले गत्तो कॉल कियला कॉल कियाने कथा करनो कॉल कियाने कथा करनो इतिन मेके अतीत अभी लेसी मा हदारन पुलो अगट ईडी डाला इतना अतीत कृदांत हदारण पुलवांग
ඊඩිදල් අතීතය හා අතීතය හා අතීත කෘදන්තය අතීතය හා අතීත කෘදන්තය ඊඩී වලින් අවසන් වූ ඊඩී වලින් අවසන් වූ එකිනෙකට සමාන ක්‍රියාපද අපි සලකනවා regular verbs නැත්නම් ක්‍රමික ක්‍රියාපද විදියට ඉතින් මේවාගේ අතීතය හා අතීත කෘදන්තය සමානයි බලන්න ED වලින් අවසන් වෙලා තියෙන්නේ රූප එකිනෙකට සමානයි එතකොට අදහසේදී යම් වෙනසක් වෙනව සිංහලවල දැන් කෝල් කිව්වොත් කතා කරනවා කතා කරා කතා කරලා ඒ আদি වශයෙන් අපිට ගන්න පුළුවන් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන ඊට මදි අපි මෙහෙම ගත්තොත් වැඩ කරනවා work මේක අතීතය අපිට හදා ගන්න පුළුවන් work වැඩ කරා වැඩ කරලා වැඩ කරනවා වැඩ කරා වැඩ කරලා අතීතය හා අතීත කෘදන්තය ED වලින් අවසන් වූ එකිනෙකට සමාන ක්‍රියාපද අපි සලකනවා regular verbs නැත්නම් ක්‍රමික ක්‍රියාපද කියලා. ඉතින් ක්‍රමික ක්‍රියාපද අපිට හදා ගන්න පුළුවන් සරලව මෙන්න මෙහෙම DED IED. දැන් මෙතන නම් මේ අවස්ථාව නම් ED වලින් අවසන් වෙලා තියෙන. දැන් සමහර ක්‍රියාපද තියෙනවා දැන් ලව් වගේ ක්‍රියාපදයක බලන්න E අකුරින් අවසන් වෙලා තියෙනවා. ඒ වැනි ක්‍රියාපදයක් අතීත කරන්නේ D දාලා. ඒ වගේම තමයි අතීත කෘදන්තයත් ලව්ඩ්ම තමයි. ඒ වගේම සමහර ක්‍රියාපද තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් study කියලා. දැන් මේක අතීතය හදාගන්න Y ඉවත් කරලා අගට IED දාන්න. ඒ වගේම තමයි අතීත කෘදන්තයත් study කියලා. එතකොට අධ්‍යයනය කරනවා අධ්‍යයනය කරලා එතකොට ක්‍රමික ක්‍රියාපද අපිට DED IED දාලා අතීතය හා අතීත කෘදන්තය නිර්මාණය කරගන්න පුළුවන් හැබැයි irregular verbs ඒ කියන්නේ අක්‍රමික ක්‍රියාපද වල අතීතය හා අතීත කෘදන්තය අපිට එහෙම නිර්මාණය කරගන්න බෑ ඉතින් කොහොමද irregular verbs හදාගන්නේ මතක කොහොමද මතක තියාගන්නේ කියලා කවුරු හරි ඇහුවොත් ඇත්තටම ඉතින් මේවා කටපාඩම් කරගන්න සිද්ධ වෙනවා. අපි උදාහරණයක් විදිහට කිව්වොත් go කියලා. එයා අපි සලකමු infinitive එක go කියලා. මේක අතීතය went. අතීත කෘදන්තය gone. go went gone. හරි. ඉතින් මෙන්න මෙහෙම irregular verbs අක්‍රමික ක්‍රියාපද. මේක වෙනස මොකද්ද කියලා ඇහුවොත් අතීතය හා අතීත කෘදන්තය ED වලින් අවසන් නොවු එකිනෙකට අසමාන ක්‍රියාපද අපි සලකනවා irregular verbs නැත්නම් අක්‍රමික ක්‍රියාපද කියලා. ඉතින් මේවා හදාගන්න බෑ. මේවා අනිවාර්යෙන්ම කටපාඩමෙන්ම මතක තියාගන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට begin began begun bring brought brought buy bought bought come came come do did done drink drank drunk fight fought fought give gave given go went gone hold held held make made made write wrote written ඒ ආදී වශයෙන් අපිට අනිවාර්යෙන්ම මේ irregular verbs අක්‍රමික ක්‍රියාපද අනිවාර්යෙන් මතක තියාගන්න සිද්ධ වෙනවා. ඉතින් ඉන්ටර්නෙට් සර්ච් කරලා ඔයාලගේ මේ irregular verbs ඕන තරම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා හොයාගන්න පුළුවන්. YouTube එක සර්ච් කරලා ඔයාලට හොයාගන්න පුළුවන්. ඉතාලි වලින් සිං irregular verbs මොකද irregular verbs අපි දන්නේ නැහැ කියන්නේ අපිට ගන්න තියෙන පොයින්ට්ස් ටික නැත්නම් මාක්ස් ටික අඩු වෙන්න පුළුවන්. හරි දැන් ඔයාලට past participle ගැන පොඩි අවබෝධයක් තියෙනවා කියලා මම හිතනවා අතීත කෘදන්තය. එතකොට අපිට දැන් අපි උදාහරණ කීපයක් ගමු. මම මේ වාක්‍යයට අහන නිර්මාණයේ subject has have past participle මේ past participle PP කියවට object rest කියන විදිහට අපිට මේ වාක්‍යයට අහන නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට දැන් අපි සරල උදාහරණයක් ගමු. දැන් බණ්ඩ ඇවිල්ලා තියෙනවා. අපි ලියමු මෙහෙම. බණ්ඩා has come today. බණ්ඩා has come today. බණ්ඩා අද ඇවිල්ලා තියෙනවා. දැන් has come කියන්නේ ඇවිල්ලා තියෙනවා. ලා තියෙනවා කියන අදහස තමයි මේ present perfect වල එන්නේ. ලා තියෙනවා. කියන්නේ දැන් have eaten කාලා තියෙනවා have drunk බීලා තියෙනවා have taken අරගෙන තියෙනවා
have wrote ගෙනල්ලා තියෙනවා. ඉතින් ලා තියෙනවා කියන අදහස තමයි මේ present perfect tense වල එන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි කිව්වොත් දැන් came කියලා. came කියන්නේ ආවනේ. හැබැයි මේ action එක වෙලා ඉවරයි. හරි? මේ action එක active නෑ තවදුරටත්. තවදුරට ඉස්සරහට යන්නේ. එතකොට මේකේ අගේ බිඳුවයි. මේකේ අගේ බිඳුවයි. හරි මේ action එක inactive. මේක මේ ක්‍රියාකාරී නෑ. came කිය. හැබැයි has come කියන්නේ ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා. දැන් බණ්ඩ ඇවිල්ලා තියෙනවා. හරි? බණ්ඩ ඇවිල්ලා තියෙනවා. තව ඉස්සරහට එන්න පුළුවන්. ඒකයි කියන්නේ present perfect කියලා. වර්තමානයේ මොහොතකට කලින් වර්තමානයේ මොහොතකට කලින් අවසන් වුණු සිදුවීම් විස්තර කරන තමයි අපි present perfect tense යොදාගන්නේ. අපි තව සරල උදාහරණයක් ගමු. ඇය තීරණයක් අරගෙන තියෙනවා. අපි ලියන්න පුළුවන් she has taken a decision. She has taken a decision. ඇය තීරණයක් අරගෙන තියෙනවා. එතකොට මේ තීරණේ ඉදිරියේදී සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වර්තමාන කාලෙම තමයි. හැබැයි වර්තමානයේ මොහොතකට කලින් අවසන් වුණු සිදුවීම් විස්තර කරන්න තමයි අපි present perfect tense යොදාගන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අය තීරණයක් අරගෙන තියෙනවා නම් ඒ තීරණේ මුළුමනින්ම අවසන් නැහැනේ. තව ඉස්සරහට තීරණේ වෙනස් වෙන්න පුළුවන්. අපි තව උදාහරණයක් බලමු. අපි මල් ගෙනාව කියමු පන්තියට. We නම් උපකාර ක්‍රියාපදේ හැවුනේ. දැන් ගේනොත් කියන bring අතීත ප්‍රධාන්තයේ bring වල brought අනිවාර්යෙන් මෙතෙන්ට අතීත ප්‍රධාන්තයේ යෙදෙන්නම ඕන. හරි? We have brought අපි කියමු ලස්සන මල් ගෙනාවා කියලා. Beautiful flowers. We have brought beautiful flowers. ඒ ආදී වශයෙන් අපිට present perfect tense යොදා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි කතා කරමු present perfect continuous tense. ඒ කියන්නේ අවසන් වූ හැඩගැසීමින් පවතින වර්තමාන කාලය. අවසන් වූ හැඩගැසීමින් පවතින වර්තමාන කාලය. මේක වාක්‍ය රටාව නිර්මාණය වෙන මේමය subject has been have been මේක present participle. මේක past participle නෙමෙයි present participle කියන එක. present participle object and the rest කියන විදිහට අපිට මේ වාක්‍ය රටාව නිර්මාණය කරගන්න පුළුවන්. දැන් සාපුරව මම මේක ඉදිරිපත් කරන්නම්. දැන් අපි ගමු මෙහෙම කියලා. දැන් මේ තියෙන්නේ කතා කරන වර්තමාන කාලය. එතකොට මේක මෙහෙමයි වෙන්නේ. මේක තමයි past එක. මේක තමයි future. අනාගතේ. අපි හිතමු අතීතයේ ආරම්භ කළ යම් සිදුවීමක්. අපි හිතමු අතීතයේ ආරම්භ කළ යම් සිදුවීමක් දිගින් දිගටම සිදුවෙමින් අතීතයේ ආරම්භ කළ යම් සිදුවීමක් දිගින් දිගටම සිදුවෙමින් කතා කරන වර්තමාන මොහොත වන විටද සිදුවෙමින් ඉදිරියට යනවා නම් අතීතයේ ආරම්භ කළ යම් සිදුවීමක් දිගින් දිගටම සිදුවෙමින් කතා කරන වර්තමාන මොහොත වන විටද සිදුවෙමින් ඉදිරියට යනවා නම් එවැනි සිදුවීමක් විස්තර කිරීම සඳහා present perfect continuous tense භාවිත කළ හැකිය. ඔය හිතන්න මෙහෙම. ඔන්න මම හොස්පිටල් එකක මිට අවුරුදු 5කට කලින් වැඩට යනවා. ඒ කියන්නේ 2015 අවුරුද්දේ වැඩට ගියා. දැන් මේ 2020 තාම වැඩ කරමින් ඉන්නවා. එතකොට අපිට මේ වාක්‍යයෙන් අදහස් කරන්නේ මම අවුරුදු 5ක් තිස්සේ රෝහලක වැඩ කරමින් ඉඳලා තියෙනවා. ඉතින් අපි බලමු මේ වාක්‍ය කොහොමද ලියන්නේ කියලා. මෙහෙමයි. I නම් අනිවාර්යෙන් උපකාර ක්‍රියාපදය have been වෙන්න බෑ. හරි. මේක ඉඳලා තියෙනවා කියන අදහස එනවා. මම වැඩ කරමින් නම් අනිවාර්යෙන් working. I have been working රෝහලක නම් in a hospital. I have been working in a hospital for 5 years.
I have been working in a hospital for 5 years. අපි පෑ දෙකක් තිස්සේ ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තියෙනවා. ඒකට අපි ගන්න පුළුවන්. We have been playing cricket for 2 hours. We have been playing cricket for 2 hours. ඒ කියන්නේ present perfect continuous tense කියන්නේ ඇත්තටම a period of time. ඒ කියන්නේ කාලච්ඡේදයක් විස්තර කරන්න තමයි අපිට මේ වාක්‍ය රටාව යොදා ගන්න පුළුවන්. ඉතින් ඔන්න අද දවසේ මම කතා කරා වාක්‍ය රටා හතරක් පිළිබඳව. Simple present tense, present continuous tense, present perfect tense, present perfect continuous tense ආදී වශයෙන් වාක්‍ය රටා හතරක් මම ඔයාලත් එක්ක කතා කරා. ඉතින් අපි බලමු මීට සමගාමීව තියෙන grade 11 pupils book එකේ තියෙන activity එක මොකක්ද කියලා. හරි, අච්චුපතේ මෙහෙමයි තියෙන්නේ. අච්චුපතේ page number 63 activity 5 එක. ඉතින් ඒකේ තියෙනවා මේක දෙබසක් විදියට තියෙන්නේ. ඔයාලගේ අච්චුපතත් ඔයාලා ළඟට ගන්න. අරගෙන 63 වෙනි පිටුව පෙරලා ගන්න. ඒකේ තියෙනවා activity එක. Complete the sentences using above 10 sentences. Have you been to Trincomalee? ඒ කියන්නේ ත්‍රිකුණාමලයේ ගිහිල්ලා තියෙනවද කියලා නේ අහන්නේ. එතකොට ගිහිල්ලා නැහැ. එතකොට have you been කියවම මේක අවසන් වර්තමාන කාලෙන් තමයි තියෙන්නේ. එතකොට උත්තරේ දෙන්නත් ඕන අවසන් වර්තමාන කාලෙන් have been යොදාගෙනම තමයි. ඉතින් ඔයාල දන්නවා මේක negative කරන්නම් උපකාර ක්‍රියාපදයකට පිටිපස්සෙන් තමයි not එක එන්න ඕන. එතකොට ගිහිල්ලා නැහැ. No, I have not been කියලා දැම්මනම් උත්තරේ නිවැරදි. No, I have not been. එන පළවෙනි එකට එන්නේ උත්තරේ have not been. හරි. ඊට පස්සේ it usually how long it usually ඔන්න මේ usually ආව. Usually rarely always මේවා frequency නැත්නම් වාර කීයක්ද පෙන්වන්න යොදාගන්න ක්‍රියා විශේෂණ පද. එතකොට මේ usually කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් යොදාගන්නේ සරල වර්තමාන කාලයට. එහෙනම් උත්තරේ පැහැදිලි. මේක take කියලා තමයි තියෙන ක්‍රියාපද. ඉතින් අපිට do ගන්න බෑ. අනිවාර්යෙන් does එක උත්තරයට එන්න ඕන. මේ විදිහට. එතකොට does it usually ඔයාලා දන්නෝ ක්‍රියා විශේෂණ පදයට පස්සේ ආයි ක්‍රියාපදෙ ඉන්න ඕන take. මේ විදිහට උත්තර එන්න ඕන. Right, අංක දෙක. Since early morning. Since කියන්නේ සිටනේ. ඒ කියන්නේ උදේ ඉඳන් ඔබ ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා කියන අදහස තමයි එන්න ඕන. Please take a rest. එතකොට කාලච්ඡේදයක්. ඔන්න උදේ කියන්නේ අතීතයනේ. Past එක. මේදී මේක now. එතකොට උදේ තමයි පටන් ගන්න තියෙන අතීතේ. අතීතේ ආරම්භ කළ යම් සිදුවීමක් දිගින් දිගටම සිදුවීම කතා කරන වර්තමාන මොහොත වන විටද ඉදිරියට යනවා නම් අපි සලකුව ඒක present perfect continuous tense කියලා. එහෙනම් මෙතෙන්ට උත්තරේ එන්න ඕන දෙකට have been studying. Have been studying කියන පිළිතුර ආව නම් නිවැරදි. අංක තුන මෙහෙමයි තියෙන්නේ. Kishori is a good friend of mine. Her childhood. ඒ කියන්නේ ළමා කාලේ ඉඳන් මෙයා දන්නවා කියන අදහස තියෙන්නේ. මේ කතා කරන වර්තමාන මොහොත වන විටත් එයාගෙන දන්නවා. එහෙනම් නිශ්චිත කාලයක් අදහස් වෙන්නේ නැහැ. දන්නවා කියන අදහසනේ. එතකොට මෙවැනි රේඛාවක් එන්නේ සරල වර්තමාන කාලේ. එහෙනම් ඉතින්ට පිළිතුර එන්න ඕන. No කියන පිළිතුර. Would you like to come with me? ඔන්න ගමනක් යනවා. යන්නේ කොහෙද? To the library. අංක 4. අංක 4 තමයි අපි සාකච්ඡා කරන්නේ. පුස්තකාලයට යනවායි කියලා තියෙන්නේ. Would you like to come with me? ඔය මාත් එක්ක එනවද කියලා අහන්නේ මේ අවස්ථාව.
මෙන්න පුස්තකාලේ මේ අවස්ථාවේ එතකොට දන්නව මේ කතා කරන වර්තමාන මොහොත ගැන කියවෙන්නේ present continuous tense වල එහෙනම් උත්තරෙ වෙන්න ඕන am going කියන පිළිතුර තමයි උත්තරෙට එන්න ඕන ඊට පස්සේ usually තියෙන මල්කෝ මෙන්න මේ වගේ frequency එක පෙන්වන ක්‍රියා විශේෂණාවත් අනිවාර්යෙන් වර්තමාන කාලයයි කියලා එහෙනම් ඔතන තියෙන south west monsoon කියලා එතකොට south west monsoon කියන්නේ නිරිතදිග මෝසම ගේනවන ගොඩක් වැස්ස එහෙනම් ඒක ඒක වචනයි සිංගුලර් ෆෝම් වෙනවා ඒකෙන් අනිවාර්යෙන් උත්තරේ ඉන්න ඕන brings කියන පිළිතුර අපි ගත්තා මේක එකට මේක දෙකට දැන් මේක තුන මේක හතර මේක පහ හය වෙන එක these days කියන්නේ මේ දවස්වල මම අපි මෙහෙම ගමු ඔයා මේ දවස්වල මොනවද කරන්නේ What are you doing these days? මේ දවස්වල මොනවද කරන්නේ? අපි තුම මේව කෙල්ලෙක්ගේ පාරේ යනවා කියලා. එතකොට කියන්න පුළුවන් I am following a girl. I am following a girl. මේ දවස්වල කරන දේක් continuous එකක්. එහෙනම් මෙතන උත්තරේ පැහැදිලි my brother මේ දවස්වල විභාගයට වැඩ කරමින් ඉන්නවා කියලා අදහස එන්න ඕන. ඒකෙන්ද පිළිතුර එන්න ඕන my brother ඒක වචනින් හින්දා is study. හරි, අදින් දුවේ පුතේ ඔන්න අද සෙමිනේ එක අවසන් වෙනවා අද අපි කතා කරේ වාක්‍ය රටා හතරක් ගැන simple present tense present continuous tense present perfect continuous tense ඒ වගේම මේකේ විවරණයත් අනිවාර්යෙන් බලන්න මේ විවරණය ඔයාලා නැවත පුළුවන් නම් නැවත කරන්න මේකේ ඔයාලගේ pupils book එකේ 63 වෙනි පිටුව බැලුවනම් ඔයාලට මේ විවරණය නැවත නැවත කිරීමෙන් අපිට විභාගයේ අංක 12 ප්‍රශ්නෙට ඒ කියන්නේ question number 12 වලට හොඳට පිළිතුරු ලියා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඔබට ස්තුතියි.